टेस्ट අදර දුවේ පුතේ මං හිතන්නේ අද සුවිශේෂී දවසක් ඔබට මොකද වෙනස් ඇකවුන්ටින් පන්තියේ මං හිතන්නේ හරි ක්ලියර් අවබෝධයක් උදාහරණයක් විදියට හරියටම තව එක්සෑම් එකට දවස් 20ක් පිටිපස්සෙන් ඉන්නකොට අපි හරි ලස්සන විදියට ළමයාව හැදුවා මේ මොහොතෙත් ලංකාවේ බහුතරයක් මං හිතන්නේ මේ දින 20ම නිදි මරනකොට අපි අපේ දරුවන්ට ලස්සන චිත්‍රයක් ඇඳලා මේ චිත්‍රය දැන් පාට කරන කාලේ මං හිතන්නේ ඒක අපේ දරුවෝ සාක්ෂි දරනවා මං හිතන්නේ මේ වෙලාවේ ඔබට දැනෙන දේ ඔබ ඉන්නේ YouTube එකේ මේක මුළු ලංකාවට මේ වෙලාවේ පබ්ලික් කරලා තියෙන්නේ ඔබට ඕන චැට් එකක් දාන්න පුළුවන් අවංකව අපේ දරුවෙක්ට එකවුන්ටිං ක්ලාස් එක ගැන දැනෙන දේ මං හිතන්නේ කාටවත් හංගන්න දෙයක් නැහැ ඒ තමයි සාමාන්‍ය එකවුන්ට්ස් පන්තියකට වඩා වෙනස් වෙනස් එකවුන්ටිං පන්තියක් අපි හැදුවා හිතන්න පුළුවන් ශක්තියක් හැදුවා ගේ හදලා ඉවරයි දොර ජනේල් සවි කරලා ඉවරයි තීන්ත ගාලා ඉවරයි ගේ ඔක්කොම කම්ප්ලීට් ටයිල් අල්ලලා ඉවරයි දැන් මේ දවස්වල අපි කරන්නේ ගෙදරට බඩු ගේන පුටු සෙටියක් ටීවී එකක් ඇඳ අල්මාරියක් ෆ්‍රිජ් එකක් ෆෑන් එකක් ඒසී එකක් ගෙදරට ගේන කාලේ මේ කාලේ තමයි හරිම සුන්දර හැබැයි ඒලෙම මේ දින 20 හරියටම තව ටිකක් සැලසුම් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අද අපි විශේෂඥයෙක්ගෙන් පොඩි සහයක් පතන ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබ උසස් පෙළින් පස්සේ ඔබේ ජීවිතේ මොනවද ඔබ කරන්නේ ඔබ ඒටිද චාටර්ඩ්ද සීමාද නැත්තම් මං කියන්නේ ලංකාවේද ආසියාවේද අද මං හිතන්නේ ආසියාවේ හොඳම අධ්‍යාපනික ව්‍යවසායක මං හිතන්නේ වෙන කවුරුත් මං හිතන්නේ ඒ මට්ටමේ වෙන කෙනෙක් නෑ ඔබ මේ වෙලාවේ අමතන ඔහු විතරයි මේ මොහොතේ මා විශ්වාස කරන ඔබව අමතන්න තියෙන විශිෂ්ටය
එනිසා එළවලුන් පස්සේ ඔහු කියලා දෙයි කොහොමද ජීවිතේ දිනන්නේ කියලා. හැබැයි අද ඔහු ඇවිල්ලා තියෙන්නේ ඔබට මේ දින 20 කොහොමද සැලසුම් කරගන්නේ කියලා කියලා දෙන්න. අපි ආරාධනා කරනවා ආශාන්සයට එකතු වෙමු මේ මොහොතේ ඉඳලා. මම අද ඇවිල්ලා කතානායක නෙමෙයි, මම අද ඇවිල්ලා ඔබ වගේ ප්‍රේක්ෂකෙක්. අද නිම් පසුව මේ වැඩසටහන බාරයි හෂාන්ත. මං හිතන්නේ හෂානි මායි සියත නාලිකාවේදී හමු වුණා ඒ වැඩසටහන් වලදී. සහමට ජීවිතේ නිරන්තරයෙන් හෂාන් හමු වෙනවා අපේ ව්‍යාපාරික කටයුතු වලදී. හෂාන් කියන්නේ මට හඳුන්වා දෙන්න බැහැ, මොකද හඳුන්වා දෙන්න මට වෙලාවක් නැහැ. ඒ තරම් අධ්‍යාපන සුසුකම් තියෙන මිනිස්සෙක්. අඩුම වයසෙන් අවුරුදු 24කදී වරලත් ගණකාධිකරණ විභාග සමත් වෙලා මෙම්බර්ෂිප් එක ගත්තා. මං හිතන්නේ ඔබට මේ ස්ක්‍රීන් එකේ මේ මොහොතේ හෂාන්ව පේනවා. මං හිතන්නේ බොහොම මගේ හොඳ මිතුරෙක්, යාළුවෙක්, ව්‍යාපාරික මිතුරෙක්, අධ්‍යාපනික මිතුරෙක්. මං හිතන්නේ මම දන්නවා මගේ දරුවන්ට වරදින්නේ නැහැ. මගෙන් කොහොම ඇව්වත් මං කියන්නේ ඔන්ලයින් අකවුන්ටින් තමයි යන්න ඕන තැන. එසම මං ඇත්තරම කලින් හිටියේ විභාගෙන් පස්සේ දරුවන්ට මේ අවස්ථාව දෙන්න. නමුත් මට හිතුණා හෂාන් වගේ මිනිස්සෙකෙන් ඇයි අපි වචනයක් උදව් ඉල්ලන්නේ නැත්තේ? එහෙම ඉල්ලන්නේ නැති වුණොත් මං ඉතින් අන්තිමම පොයින්ට් එකේ මට හිතනවා පොඩි අඩුවක් අපි කරගත්තද කියලා. රයිට් හෂාන්, මම නවතින්න. එහෙනම් ඔබට බාරයි මින් ඉදිරියට දරුවන් සමග ඔබේ ජීවිත අත්දැකීම බෙදා ගන්න. හරි, බොහොම ස්තුතියි ජයසත් සර්. ඇත්තටම පුතේ මම මේ YouTube එකත් ඔන් කරගෙන ඉන්නේ මොකද මේ ඔයාලා මොනවහරි කමෙන්ට්ස් දැම්මොත් මට පේන නිසා. ඇත්තටම සර් මට කිව්වේ හෂාන් මම වැඩ ටික ඔක්කොම කරලා තියෙන්නේ, ළමයිටත් ඔක්කොම ටික කරන්න ඕන ටික කියලා තියෙන්නේ, හැබැයි මේ වෙලාවෙත් රිසල්ට් එක වෙනස් කරගන්න ඕනේ දරුවෝ ඉන්නවා. එයාලට මේ ඉස්සරහා තියෙන දවස් ටිකේ කොහොමද වැඩ කරන්න ඕනි කියන එක කියන්නේ. ඉතින් ඇත්තටම පුතේ මම වෘත්තීය අධ්‍යාපනයේ ඒවට තමයි උගන්වන්නේ. ඉතින් එතකොට ගොඩක් වෙලාවට වෘත්තීය අධ්‍යාපනයේ එක ලෙවල් එකක් විෂයන් 4ක් විතර මාස 6කින් තමයි අපි ඇත්තටම උගන්වන්නේ. ඉතින් ඒක නිසා අර පොඩි කාලෙකින් වැඩේ ගොඩ දාන විදිය ගැන ඇත්තටම අපි සාමාන්‍ය ජීවිතේත් අපි ඒක තමයි කරන්නේ. අපේ දරුවන්ට උගන්වන්නේත් අපි එහෙම තමයි. මොකද මාස 6ට විෂයන් 4ක් අපි කරනවා. ඉතින් ඒක නිසා සර් මට කිව්වා ඇවිල්ලා ළමයිට කියන්න. සර් කිව්වා මෙතන ගොඩක් ළමයි දැන් හොඳ ප්‍රතිඵලයක ඉන්නවා, හැබැයි කොහොමද මේ වැඩේ ගොඩ දාගන්නේ කියලා කියන්න කියලා. මම පොතේ අතන මුකුත් ලෑස්ති වෙලාවේ නැහැ. හැබැයි මම සාමාන්‍යයෙන් අපි කරන දේ ඔයාලට කියන්න මම අනිවාර්යෙන් මට ගැරන්ට් කරන්න පුළුවන් ඔයා මේ විදියට හරි විදියට වැඩ ටික කරගත්තොත් ඔයාට හොඳ ලකුණක් ගන්න පුළුවන් කියලා. දැන් පුතේ මට ඔයාගෙන් උත්තර ඕන රයිට්. විභාගේ පටන් ගන්න කවද්ද ඒ ලෙවල්? ජනවාරි 4 නේද? මං හරි නේද? අද දවස මම ලියන්න රයිට්. අද දෙසැම්බර් 11 නේ. අද දෙසැම්බර් 11 විභාගේ පටන් ගන්න ජනවාරි 4 නේද? එවන්න බලන්න මැසේජ් එකක්. මම හරි මං හිතන්නේ මට කවුරු හරි කියන්න එකවුන්ටිං පටන් ගන්න කවද්ද කියලා. විභාග ජනවාරි 4 රයිට් රයිට්. YouTube එකට ඔයාලා දාන ඒවා මට පේනවා, කමෙන්ට්ස් මට පේනවා. එකවුන්ටිං කවද්ද පුතේ? එකවුන්ටිං තියෙන්නේ කවද්ද? accounting විශේෂ accounting 20 right, ජනවාරි 20 right, ජනවාරි 20 හරි. දැන් මේ බලන්න මම මේ පොඩි දෙයක් මුලින්ම හදලා පෙන්නනවා. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. දැන් පුතේ දෙසැම්බර් 11 ඉඳලා ජනවාරි 4 වෙනකන් අපිට කොච්චර දවස් තියෙනවද? දෙසැම්බර් 21 31 එතනම 20යි 20යි අපි 4 වෙනිදා අතාරින් 23යි රයිට්. මෙතන තියෙනවා දවස් 23ක්. මෙතන තියෙනවා දවස් 23ක්. මම මේ කියන්නේ ඔයාගේ පළවෙනි සබ්ජෙක්ට් එක මම හිතනවා ඉකෝන් වෙන්න ඇති තියෙන්නේ. පළවෙනි සබ්ජෙක්ට් එකට දවස් 23ක් තියෙනවා.
පුතේවාට දවසකට පැය කීයක් වැඩ කරන්න පුළුවන්ද? සාමාන්‍ය සර් කියනවා ඇති පැය ගොඩාක් වැඩ කරන්න කියලා. අපි දාමුද පැය 15ක්, right? ඔයා දවසකට පැය 15ක් වැඩ කරනවා, right? මේ බලන්න. ඔයා දවසකට පැය 15ක්. දවසකට පැය 15ක්. ඊට වඩා වැඩ කරන දරුවෝ ඉන්නවා. මම නිකන් කියන්නේ පොඩි ගාණක්. ඔයා කෑම කන්න, නිදා ගන්න, නේ අම්මලා එක්ක රණ්ඩු වෙන්න, නංගි මල්ලී එක්ක රණ්ඩු වෙන්න, ඒවට ටයිම් ඇරලා පැය 15ක්. අපි බලමු පැය 15ක් කියන්නේ 23 වැඩ කරාම පැය 15ෙන් පුතේ 345යි. මේ බලන්න. පැය 345ක් තියෙනවා. right? මම මේ කියන්නේ ජනවාරි 4 වෙනකම්. පැය 345 පුතේ විෂයන් 3ටමනේ. එතකොට එක විෂයකට කීයද? මේ 345 බෙදන්න 3. 345 3ෙන් බෙදුවා. එකකට පැය 115ක් තියෙනවා. ඒ ලෙවල් accounting පාඩම් කීයක් තියෙනවද ජයසත් සර්? පුළුවන් නම් මට පොඩ්ඩක් කියන්න. accounting පාඩම් කීයක් තියෙනවද සර්? පාඩම් 10ක්ද 15ක්ද කීයක්ද? මං හිතන්නේ ළමයි ඉන්නවා නම් කියන්න. පාඩම් කීයක් තියෙනවද? එක විෂයකට. හොඳේ, මේ එක විෂයකට තමයි 115. විෂයකට 115යි, පැය 115යි. ළමයි කියන්න බලන්න පාඩම් කීයක් තියෙනවද? පාඩම් 16යි සර්. 16යි, රයිට්. හරි. දැන් ඔන්න එක විෂයකට පැය 115යි. පළවෙනි පාඩම් 15යි. ගණන් හදන පාඩම් 15යි. 15යි, හරි. 115 පුතේ අපි බෙදනවා 15ෙන්, රයිට්. 115 මේ මම කියන්නේ ජනවාරි 4 වෙනකම් අපි හැදුවොත්. ජනවාරි 4 වෙනකම් හැදුවොත් 115 අපි පහෙන් බෙදුවොත් ඔයාට පැය එනවා කීයක්ද? පැය 7.6ක්. පැය අපි 7 හමාරක් කියමු. පැය 7 හමාරක් එනවා එක පාඩමකට. මේ ජනවාරි 4 වෙනකම්. පුතේ ජනවාරි 20 වෙනි accounting. ඊට කලින් අන්තිම විෂය කවද්ද තියෙන්නේ? ජනවාරි 20ට කලින් මං හිතන්නේ BA second paper එක වගේ වෙන්නේ නැති. ඒක කවද්ද තියෙන්නේ ඔයාට? ජනවාරි 20ට කලින් අන්තිම පේපර් එක අවද්ද තියෙන. අපි ඒවා අතාරිමුකෝ ඒ ඉකෝන් BS වලට. ජනවාරි 20ට කලින් ජනවාරි 16ද කීයද? කවද්ද නැහැ. කවද්ද තියෙන අන්තිම පේපරේ? පොඩ්ඩක් ඩිලේ වෙනවා YouTube එකෙන් කමෙන්ට්ස් එනකොට. ජනවාරි 11, right? ජනවාරි 11 නේද? ජනවාරි 11. මේ බලන්න. අපි මේක දාමු මෙහෙම. ජනවාරි 11 මෙන්න ජනවාරි 20, right? එතකොට මේ කාලේ අපි මුකුත් කරන්නේ නැහැ accounting. මේ කාලේ ජයසත් සර් පොඩ්ඩකට අමතක කරන්න. ජයසත් සර් අමතක කරන්න බැරුව ඇති. හැබැයි මේ කාලේ ජයසත් සර් අපි අමතක කරමු. හරි. ජනවාරි 11 ඉඳලා ජනවාරි 20 වෙනකම් අපි 11ත් අතාරිමු ඕන. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. දවස් 9ක් තියෙනවා. උනම් 11ක් දාන්න පුළුවන්, right? 11ක් දැම්මොත් දවස් 10ක් තියෙනවා, right? දවස් 10ක් තියෙනවා. දවස් 10යි, right? දවස් 10යි ඒ කියන්නේ දවස් 10යි. ඒකත් අපි වැඩි කරනවා පැය 15. මේ බලන්න. ඒකත් වැඩි කරනවා පැය 15. දැන් ඔයාට එනවා පැය 150. පැය 150, right? මෙතන පැය 115යි, මෙතන පැය 150යි. මම මේ කිව්වේ අනිත් විෂයන් වලට. මේ බලන්න. ඔයාට පැය තියෙනවා accounting වලට. accounting වලට පැය තියෙනවා 265ක්, right? 265ක්. එතකොට සර් කිව්වා වගේ ගණන් හදන පාඩම් 15යි. එහෙනම් එක පාඩමකට පැය කීයක් තියෙනවද? එක පාඩමකට තියෙනවා පැය 17.6ක්. 17 හමාර අපි අඩු කරමු 17යි. පැය 17. පුතේ පැය 17කින් ඔයාට එක පාඩමක් කරලා ඉවර කරන්න බැරිද? ඔයාට සර් මට සර් කිව්වා කතා කරන්න කලින් සර් කරපු වැඩපිළිවෙල තව වෙනම පාඩම් වලට වෙන වෙනම ප්‍රශ්න කරාලු එක එක පාඩම් අරගෙන. ඔයා ඒ ප්‍රශ්න ටික අරගෙන ඒ සර් කියලා දීපු ටික රිවිෂන් එක බලලා බලලා ඔයාගේ පේපර්ස් ටික බලලා කරන්න. එක පාඩමකට පැය 17ක් ඇති. එක පාඩමකට පැය 17ක් හොඳටම ඇති. රයිට්. මේ බලන්න. ඔයාට පුතේ මම මේ කියන දේ හොඳට මතක තියාගන්න.
මේක බලන ළමයි දැන් 400ක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. ඇත්ත කතා පුතේ මේ 400ටම එකක් ගන්න බෑ. ඇත්ත කතාව. සර්ගේ පන්තියේ ගොඩක් AB ළමයි ඉන්නවා. හැබැයි හැමෝටම ඒ ගන්න බෑ. හැබැයි පුතේ ඔයා දැන් ඉන්නේ W නා. රයිට්. ඔයා දැන් ඉන්නේ ලකුණු 30 25. සමහරකට සර්ගේ පන්තියේ ළඟදී ජොයින් වෙච්ච වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට බැරිද S එකක් කරගන්න? රයිට්. මේ W එකේ ඉන්න දරුවට බැරිද S එකක් කරගන්න? රයිට්. මම මේක කියන්න කලින් මෙන්න මේ පොඩි දෙයක් කියන්නම්. මම මේක සාමාන්‍ය සෙෂන්ස් වලදී කියනවා. ඔයා ගණන් කරලා තියෙනවද ඔයාගේ අම්මයි තාත්තා ඔයාට කීයක් වියදම් කරලා තියෙනවද කියලා? මම ඒක කියලා මේක කියන්නේ. රයිට්. අම්මයි තාත්තයි කීයක් වියදම් කරලා තියෙනවද කියලා ඔයා ගණන් කරලා තියෙනවද? සමහරකට ජයසස්සට කීයක් හම් වෙනවද කියලා ගණන් කරලා ඇති. පන්තියේ ළමයි කීයද? පන්ති පීස් කීයදනේ? මේ බලන්න පුතේ. ඔයාට අම්මයි තාත්තයි මාසෙකට කීයක් අඩුම වියදම් කරනවද ඇති? මාසෙකට. මම ඒක කියලා මේක කියන්නම්. එතකොට ඔයාට තේරෙයි මේ වැඩේ කරගන්න ඕනේද නැද්ද කියලා. මාසෙකට අඩුම කීයක්ද? අඩුම මාසෙකට හිතන්න 10,000ක්වත් පුතේ වියදම් කරනවා. අඩුම හොඳේ. අඩුම මේ 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 වගේ ගණන් වලට දැන් වියදම් කරන්නේ නැහැ. සමහර වෙලාවට අම්මලා තාත්තලා සල්ලි නැහැ. ලෝන් එකක් දාලා හරි වියදම් කරනවා. මාසෙකට 10,000යි. අවුරුද්දට කීයද? අවුරුද්දට මේක 12න් වැඩි කරන්න මේ 1,20,000යි. 1,20,000යි. එතන අවුරුදු 18ක් කියලා අපි හිතමු. දැන් ඔයාලට 19යි නේ. අපි 18ක් හිතමු. අවුරුදු 18ට කීයද? 1,20,000ව 18ක් කීයද? මිලියන 2යි 160,000යි මේ. ඒ කියන්නේ පුතේ 10,000ක් වියදම් කරොත් 120යි. රයිට්? 20,000ක් වියදම් කරොත් 140යි. 140යි. 30,000ක් වියදම් කරොත් 160යි මේ බලන්න. ඔයා ඔයා ගාන හදාගන්න. ඔයා දන්නවනේ කොච්චර වියදම් කරාද කියලා? ඔයා ගාන හදා. පුතේ මේ අම්මයි තාත්තයි මෙච්චර වියදම් කරාට සමහර වෙලාවට අම්මා තාත්තා නැති දරුවෝ වෙන්න පුළුවන්, බාරකාරයෙක් වෙන්න පුළුවන්, නැන්ද වෙන්න පුළුවන්, ආච්චි වෙන්න පුළුවන්. කවුරු හරි වියදම් කරලා තියෙනවා සර්, ෆ්‍රී කාඩ් දීලා ඇති. කවුරු හරි වියදම් කරලා තියෙනවා. රයිට්. මේ වියදම් කරාට ඔයා අද වෙනකම් මොකද්ද කරේ? ඔයා අද වෙනකම් මොකද්ද කරේ? එයාලා මොනවද ඉල්ලන්නේ? එයාලා කියනවද මේ මේ ටික කරාට පස්සේ මට වාහනයක් අරන් දෙන්න, මට ගෙයක් හදලා දෙන්න, එහෙම කියනවද? අම්මලා තාත්තලා දැන් අම්මලා තාත්තලා බලන් ඉන්නවනම් ළමයිට බයින වැදිනේ මේ වෙලාවේ. අන්න බලන්න මෙච්චර වියදම් කරලා මොනවද උඹලා කරේ? බයින වැදිනේ. පෙන්නන්න එපා, ඒක නිසා ගුටි ගන්න වෙනවා. මොනවද කරේ? අද වෙනකම් මුකුත් කරේ නෑ. මොනවද යාලා බලාපොරොත්තු වෙන්නේ පුතේ? එයාලා බලාපොරොත්තු වෙන්නේ එයාලා ඔයාට වියදම් කරපු සල්ලි වලට. මොකද්ද? එයාලා කවදා හරි මේ ලෝකෙන් යන දවසට ඔයාලා හොඳ තැනක ඉන්නවා දකින්න. කාටවත් අතපාන්න නැතුව, කාගෙන්වත් ණයට ගන්න නැතුව, කාගෙන්වත් සල්ලි ගන්න නැතුව, කාගෙන්වත් එක එක කතා අහන්න නැතුව ඔයා හොඳ තැනක ඉන්න ඕනේ. ඔයා එක්කෝ රැකියාවක් පටන් ගන්න ඕනේ, හොඳ රැකියාවකට යන්න ඕනේ, එක්කෝ ඔයා හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. හැබැයි අන්න ඔයා හොඳ තැනකට යන්න ඕන. ඔයාට අවශ්‍ය මොකද්ද? ඔයාගේ අවශ්‍යතාවය. සමහර දරුවෙක්ට ඕනේ හොඳ කාර් එකක් ගන්න. සමහර දරුවෙක්ට ඕනේ හොඳ හොඳ ගෙයක් හදන්න. සමහර දරුවෙක්ට ඕනේ රට යන්න. සමහර දරුවන්ට ඕනේ රට රටවල් වල ගිහිල්ලා ට්‍රිප් යන්න. ලංකාවේ හැමතැනම ට්‍රිප් යන්න. ෆිල්ම් බලන්න. නේ? යාළුවොත් එක්ක විනෝද වෙන්න. එක එක අයට එක එක අවශ්‍යතා. ඒ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පුතේ සල්ලි අවශ්‍යයි. ඒතර අම්මලා තාත්තලාට ඕනේ ආ මූට වියදම් කරපු එකෙන් දෙයක් කරගත්ත. නැත්තම් හිතන්නේ ඊට වඩා හොඳ එළදෙනෙක් හදාගත්ත කියලා. කිරි හරි දොවන්න පුළුවන්. රයිට්. ඒක නිසා මේ බලන්න. මම කිව්වනේ ඔයාගේ දැනට එන රිසල්ට් එක W කියලා. ඔයා හිතන්න පුතේ ඔයාගේ රිපෝර්ට් එකේ හැමදාම ඉස්කෝලේ ලකුණු වාට 30යි 25යි 28යි 32යි ඔහොම එන්නේ. ඔයාගේ අම්මයි තාත්තයි කවදාවත් මට කියන්න ඔයාගේ අම්මයි තාත්තයි කවදාවත් ඒ W එක එන දරුවගෙන් ඒ තුනක් බලාපොරොත්තු වෙනවා මේ කැමරාවදී. ඒ ඒ ඒ දරුවගෙන් ඒ තුනක් බලාපොරොත්තු වෙනවා නෑ. ඔයා එයා දන්නවා හැමදාම W තුනක් එන්නේ. පුතේ ඔයාට බැරිද S එකක් ගන්න? මේ ඔයාට බැරිද S එකක් ගන්න? ඒ W ළමයට බැරිද මේ පැය 17ක් තියෙන එක එක පාඩමකට S එකක් ගන්න?
ඔයාගෙන් ඒකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට S එකේ දරුවට බැරිද 100 එකක් ගන්න? මේ S එකේ දරුවට බැරිද 100 එකක් ගන්න? C එකේ දරුවට බැරිද B එකක් ගන්න? B එකේ දරුවට බැරිද A එකක් ගන්න? A එකේ දරුවට බැරිද අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න? සර්ගේ පන්තියේ සුපුනි වගේ රයිට් අපේ මේ වෙලාවේ චාරට් ඉගෙන ගන්නවා. දැන් දෙවෙනි ලෙවල් එක කරන්න. බැරිද අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න ඒකේ ඉන්න දරුවට? පුළුවන්. W එකේ ඉන්න දරුවගෙන් අම්මයි තාත්තයි A බලාපොරොත්තු වෙන්නේ නැහැ. රයිට්? S එකේ දරුවගෙන් A බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් මේ බලන්න. ලංකාවේ හැමෝටම රයිට්? මම මේක මකන්නම්. ලංකාවේ හැමෝටම A ගන්න බෑ. රයිට්? ලංකාවේ හැමෝටම ඒ ගන්න බෑ. හැබැයි ලංකාවේ හැමෝටම අද ඉන්න මට්ටමට වඩා වැඩි රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයා අද ඉන්න W නම් ඔයාට S එකක් ගන්න පුළුවන්. ඔයා අද ඉන්න S එකේ නම් C එකක් ගන්න පුළුවන්. C එකේ නම් B එකක් ගන්න පුළුවන්. B එකේ නම් A එකක් ගන්න පුළුවන්. A එකේ නම් රෑන්ක් එකකට යන්න පුළුවන්. ඔයාට ඒක කරන්න පුළුවන්. ඔයාට මේ W 3 ඉන්න දරුවා A 3ක් ගත්තොත් අම්මයි තාත්තයි කලන්ත දාලා වැටේ. රයිට්? මොකද ඒක හිතා ගන්න බැරිද යන්නේ? සමහර වෙලාවට මේ S එකේ දරුවා C එක ගත්තම W දරුවා S එක ගත්තම A 3 ගන්න දරුවගේ gedara ayata වඩා ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒක නිසා පුතේ පැය 17ක් තියෙනවා. රයිට්? මම කියන්නම් මේකට මොකද කරන්න ඕනේ, මේ පැය 17 කොහොමද කරන්න ඕනේ කියලා මම කියන්න. මතක තියාගන්න, ඔයා මේ වෙලාවේ රිසල්ට් එක අඩු නම් ඔයාට A 3ක්ම නැති වුණත් ඔයා මේ වෙලාවේ තියෙන රිසල්ට් එකට වඩා වැඩි රිසල්ට් එකක් ගන්න මහන්සි වෙන්න. එතකොට ඔයාලගේ දෙමව්පිය සතුටු වෙයි, මෙයා වෙනුවෙන් වියදම් කරාට මෙයා ප්‍රතිලාභයක් ගත්තා කියලා. ඒගොල්ලෝ පුදුම වෙයි, සර්ප්‍රයිස් වෙයි. අන්න ඒක තමයි ඕනේ. රයිට්? හැමෝම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ තුනේ ඒවා. දැන් B වල ඉන්න ළමයි ඒ තුනක් ගත්තොත් තව සතුටුයි. හරි. ඒ තුනේ දරුවෝ එකපාරට රෑන්ක් එක ආවම සතුටුයි. වැඩේ ගොඩ දාන්න පුළුවන්. කොහොමද ගොඩ දාන්නේ? මම කියන්නම්. පුතේ ඔයා මෙන්න මේ විදියට අද දැන් මේ සෙෂන් එකෙන් පස්සේ කොළයක් ගන්න. රයිට්? කොළයක් අරගෙන ඒක බෙදන්න තුනකට. මම පොඩ්ඩක් මීටර් අඩිකෝදු අරගෙන ගහන්නම්. මේක ලස්සනට පේන්න ඕන හින්දා ඔයා විභාගෙදී අඩිකෝදු ගන්න එපා. මේ අපේ ස්ටුඩියෝ එකේ ඔක්කොම ජාති තියෙනවා. අපි ක්ලාස් කරනකොට පොඩ්ඩක් ලස්සනට පේන්න ඕන හින්දා ඒව කරන්නේ. රයිට්? ඔයා ඒ ලෙවල් වල එහෙම අඩිකෝදු තියලා ගහන්න ඕනේ නැහැ. රයිට්? ඔයා එහෙම ගහන්න ඕනේ නැහැ. රයිට්? මෙහෙම තුනකට බෙදා ගන්න පුතේ. රයිට්? තුනකට බෙදා ගන්න. පළවෙනි එක හයි. රයිට්? මේවා මම සිංහලෙන් කියන්න ඕනේ නැහැ. දෙවෙනි එක මීඩියම්. තුන්වෙනි එක ලෝ. හයි කියන්නේ මොකද්ද? හොඳටම පුළුවන්. මීඩියම් කියන්නේ සාමාන්‍යයි. ලෝ කියන්නේ ඔයාට ගොඩක්ම බෑ. ඇත්තටම ඔයාට බෑ ඒක. රයිට්? පුතේ ඔයා මේ පැත්තෙන් ලියා ගන්න පාඩම් ටික. දැන් මම මේ නිකන් මතකෙන් පාඩම් ටික කියන්න. මේ පැත්තෙන් ඔයා ලියන්න පාඩම් ටික. රයිට්? මම ඔය YouTube එකේ සමහර වීඩියෝ එහෙම කරනකොට ඒ පාඩම් බලලා මේවා කරා. එනකොට මම ඒක උගන්න ගුරුවරයෙක් නෙවෙයිනේ. එතකොට ඔයාට ඕනනම් පුළුවන් ප්‍රශ්න පත්‍රේන ගණන් විදියට හදා ගන්න. රයිට්? උදාහරණයක් විදියට ඔයාට පුළුවන් ඔන්න සමාගම් ගන්න. රයිට්? සමාගම් ගන්න. රයිට්? ඊට පස්සේ ඔයාට කියන්න පුළුවන් ආන්තික පිරිවැය. රයිට්? මම මේ නිකන් කියන්නේ, ඔයා ඒක හදා ගන්න. ඔයාට ඊට පස්සේ ලියන්න පුළුවන් අපි කියමු ප්‍රමිත. ප්‍රමිත ඕනනම් ප්‍රමිත වෙනම වෙන් කරන්න පුළුවන්. ආ එල් කේස් 2. රයිට්? එල් එස් එල් එෆ් ආර් එස් 15. රයිට්? SLFRS 16. මේ වගේ වෙන් කරගන්න. ඒකත් වෙන් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට්? ඊට පස්සේ ඔයාට ඔන්න සමිති. රයිට්? සමිති සංවිධාන නැත්නම් ලාභ උපනාභ අරමුණු කර නොගත් සංවිධාන නේ. ආයෝජන තීරණ. ආයෝජන තීරණ. ඊට පස්සේ පොදු කාර්ය. මේ ඔයා මෙන්න පාඩම් ටික පුතේ ලියාගන්න. දැන් මොකද කරන්නේ? ඔයා දන්න විදියට ඔයා මේ වෙලාවේ කොයි ලෙවල් එකේද ඉන්නේ කියලා පුතේ ඔයා මෙතනින් තක්සේරු කරගන්න ඕනේ. එස්ටිමේට් කරගන්න ඕනේ. මොකද්ද? සමාගම් ගාන. ජයසත්සර්ගේ සමාගම් ගානේ මම පේපර්ස් ටික කරා. ලකුණු මෙච්චරයි. 20ෙන් හරි 40ෙන් හරි 80ෙන් හරි ඔයාලා දෙන විදියට. රයිට්? 20ෙන් 15යි. එහෙනම් හොඳටම බෑ. මීඩියම්. මීඩියම් මේ මැද ලෙවල් එකේ ඉන්නේ. තම තව තව දරුවෙක් ඉන්න බුල හැමදාම සමාගම් හරි බැලන්ස් වෙනවා. සමහර ළමයි සමාගම් පළවෙනි වතාවට බැලන්ස් වෙන විභාගෙද.
හැබැයි හැමදාම බැලන්ස් වෙනවා ආහයි. රයිට්? ආන්තික බිරිවැය. සර්ගේ ආන්තික බිරිවැය හොඳට තේරුණා. සර් කියලා දෙත් ඒක හොඳට තේරුණා. ඒකනම් හැදුවොත් අනිවාර්යෙන් ගොඩ දාන්න පුළුවන්. හයි. ප්‍රමිත. ප්‍රමිත ගත්තා LKS 2 නම් හොඳට පුළුවන්. SLE first 15 නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. කොහොමද කරන්නේ? ඒක තේරෙන්නෙම නැහැ. SLE first 16 අවුලක් නැහැ. ටිකක් අවුලක් නැහැ. මැද. රයිට්? සමිති සංවිධාන නම් ආයේ විභාගෙට යන්නේ අතාරින්න බලන්න. ළමයි ගොඩක් අය මේක අතාරින්න බලන් කියන්නේ නේ. ආ මම මේ නිකන් කියන්නේ. ආ ඒක වැඩිය බෑ. ආයෝජන තීරණ. ආයෝජන තීරණ නම් හොඳට පුළුවන්. අවුලක් නැහැ. කොට දැම්මා. පොදු කාර්ය කරනවා හැබැයි ගොඩාක්ම ලකුණු නැහැ. මද ලකුණු ඉන්නේ. අන්න පුතේ මේ වගේ ඇනලිසිස් එකක් කරන්න. මේ විශ්ලේෂණයක් කරන්න. කරලා. දැන් මං අහන ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න. දැන් ඔයා මේ විදියට පාඩම් ටික ලියාගත්තට පස්සේ මේක මේකට විතරක් නෙවෙයි කෝන්ද BS ද IT ද ඔක්කොමට ඔක්කොටම කරන්න පුළුවන්. දැන් ඔයා මුලින්ම බලන්න ඕනේ මේකෙන් හයි කට්ටියද මීඩියම් මේවද ලෝ ඒවද. හයි ද මීඩියම් ද ලෝද. මේ මේකේ හරි දාපු වගේ මොන මොන තීරුවේ තියෙන ඒවද බලන්න ඕනේ. කියන්න බලන්න. කියන්න බලන්න. මොනවද? කියන්න බලන්න. වෙරි ගුඩ්. මොනවද බලන්න ඕනේ? මතක තියාගන්න මේක තමයි ඔයාලා කරන ලොකුම වැරද්ද මේ කාලේ. මේක මමත් ඒ කාලේ කරලා තියෙනවා. මම පුතේ A level ලංකාවෙන් 123. right? A level මගේ rank එක ලංකාවේ 123. මේ බලන්න. right? මේ පැය 17 මං ඉතුරු කරන්නම් මෙහෙම. මම ඇත්තටම පුතේ A level ලංකාවේ 123 ලංකාවෙම 123 right A level මගේ district rank එක 56 කොළඹින් 56 island 123 right අපේ ඉස්කෝලේ පුතේ මම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියේ මම මුලින්ම ගමේ පාසලට ගියේ ශිෂ්‍යත්ව පාස් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා O level A9ක් ගත්තා O level A9ක් අරගෙන හැමෝම හිතන් ඉන්නේ ඉතින් මැත්ස් බයෝ කරන්න ඕනේ කියලා මම කොමස් කරා මට ආනන්ද විද්‍යාලයේ අන්තිම වාර විභාගෙට ගණන් වලට ලකුණු 99 කුත් තිබුණා එහෙම තිබිලත් මම කොමස් තෝරගත්තා කොමස් තෝරගෙන මම A level කරා ආනන්ද හැමදාම accounting කෝන් වැඩිම ලකුණු මට BS වලට ලකුණු වැඩිම තිබුණේ නැහැ right මට මතකයි අන්තිම වාර විභාගේ A level ආනන්ද විද්‍යාලයේ accounting වලට 75ට වඩා දෙන්නයි හිටියේ. මට 90යි දෙවෙනියට වැඩි මෙක් කෙනාට 75යි. අපි දෙන්න විතරයි. එතකොට පුතේ අපේ A level වල හැම විෂයයටම වැඩිම ලකුණු කවුද කියලා අපි ඉස්කෝලෙන් ගන්නවා examination department එකේ. ඒක මන් දන්නේ දැන් වෙනවද කියලා. ඒ කාලේ ගන්නවා. examination department එකෙන් අරගෙන අහනවා accounting වලට ආනන්ද වැඩිම ලකුණු කවුද? econ වලට වැඩිම ලකුණු කවුද A level විභාගේ? මම 2012 A level කරේ. 2012 නම් A level accounting paper එක නම් ඇත්තටම කජු ගන්නවා වගේ ලේසි. BS වලට කවුද වැඩිම ලකුණු? ඒතර ඒ වැඩිම ලකුණු ගන්න කෙනා ලංකාවෙන් ගියේද? ඒ විෂයට අහනවා. පුතේ මට accounting වලට මම මේ කියපු විදියට කියන්නේ 99.8යි. මම ලංකාවේ තුන්වෙනියා. right? මට econ වලටත් 99.8යි. මම ඒකෙත් ලංකාවේ තුන්වෙනියා. තර් මේ දෙකේ විතරයි මම දන්නේ මොකද මේකේ මම ඉස්කෝලේ පළවෙනියා නිසා ඉස්කෝලේ ටෑග් එකක් දෙනවා අනද ප්‍රදීප කියලා ඒකයි ඒගොල්ලෝ ගන්න එක මම BS වල ලකුණු දන්නේ නැහැ මොකද මම ඉකෝන් අනිවාර්යෙන් මම හිතුවේ CM CM තියෙනවා කියලා මොකද ඉකෝන් මගේ MCQ 50න් 50ම හරි accounting MCQ 50 MCQ 30යි අර 20යි 50ත් ඒක හරි ඒකෙත් කිසිම වැරද්දක් තිබුණේ නැහැ හැබැයි BS මම හිතුවා ලකුණු මට 93ක් විතර තියෙන්නේ නැති කියලා BS මගේ estimate එක මට හරියටම කියන්න බෑ. මම හිතුවා පුතේ මගේ rank එක 123 මේ බලන්න. මේ දෙකටම ලංකාවේ තුන වෙලා මම BS වලට 93ක් ගත්ත නිසා ලංකාවේ 123. මම 97ක් ගත්තා නම් ලංකාවේ පළවෙනි 10ට එනවා. එක ලකුණකින් rank 25ක් විතර වෙනස් වෙනවා. ඊට පහළ rank වල ගොඩක් ඊට වඩා ගොඩ ලොකු පරාසකින් වෙනස් වෙනවා right? පහළ දැන් 2000 වගේ පෙන්නට පස්සේ එක ලකුණකින් rank 400ක් විතර වෙනස් වෙන්න පුළුවන්. මම මේ කියන්න හැදුවේ මොකද්ද? මම කරපු මෝඩ වැඩේ මොකක්ද දන්නවද ඒ කාලේ? මම ආස account එකනු ඉකෝනුයි.
හැමදාම බලන්න accounting code. හැමදාම accounting code. BS මම දන්නවා පාඩම් කරපු නැතිව තියෙනවා. right? හැබැයි BS බලන්නේ. ඇයි මම කැමති නැහැ? මම කැමති නැත්නම් මම බලන්නේ. අම්මේ ඒ කාලේ මම කරපු වැරද්ද කියන්න වාට. ආ මම කැමති නැහැ කියලා පුතේ මම බලන්නේ නැතුව ඉඳලා හරියනවද? පුතේ ඔයාත් ඒක කරනවා මෙන්න මෙතනදී. ඔයා හැමදාම ඔයාම හිතලා බලන්න. ඔයා හැමදාම කරන්න ඔයාට හොඳටම පුළුවන් පාඩම් නෙවෙයි. ඔයා කරන්නේ ඒක. right? ඔයා කරන්නේ මෙන්න මේ හයි තියෙන ඒවා. ඔයා ඔයාට ආන්තික පිරිවැය හොඳට පුළුවන්. ඔයා හදන්නේ ආන්තික පිරිවැය ගන්න. නෑ. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ ලෝ ඒව බලන්න මේ. ඔයාට බැරි බැරි නම් Excel 15 ඔයා බලන්න සර් දීපු බලන්න සර්ගේ නෝට්ස් බලන්න. right? ඔබ දන්නේ නැහැ සර්ගේ recordings තියෙනවද කියලා මම හිතන්නේ තියෙනවා. බලන්න ඒවා. right? මේක බලලා මේ මේක medium වලට දාගන්න. මේ ලෝයෙම මුලින්ම මීඩියම් දාගන්න. අන්න එතකොට ඔයාට බැරි කිසිම පාඩමක් නැහැ. ඔයා මුලින්ම කරන්න ඕනේ පුතේ මේක මෙහෙට දාගන්න එක මේ. මේක තව ආයි කරන්න බෑ. මේකේ ලකුණු 10යි නම් 10යි ගන්න පුළුවන්. සමාගම් හොඳටම පුළුවන් නම් ඉතින් ඒ ලකුණු ගාන විතරයි ගන්න පුළුවන්. ඊට වඩා ගන්න බෑනේ. ඔයා ලකුණු ගන්න පුළුවන් තැන් බලන්න මේ. අන්න ඒව දාන්න මෙහෙට. එතකොට ලෝවල එකක්වත් නැති වෙන්න ඕනේ මේ. ලෝ කොලම් එක එකක්වත් නැහැ. ඊට පස්සේ ආයෙන්නේ මීඩියම් එකට. තාම මේකට යන්න ඕනේ නැහැ. මේවට පුළුවන්. අර මම කරපු වැරද්ද මම කියන්නේ. accounting account බල බල හිටියේ BS බැලුවේ නැහැ. මං හරිනම් BS බලන්න ඕනේ. right? මෙන්න මීඩියම් වලට යන්න මීඩියම් ටිකත් high කරගන්න බලන්න. ඔයා ආයෙමත් high ඒව බලන්න ඕනේ නැහැ වැඩි. මේකත් පුතේ මෙහෙට දාගත්තොත් ඔයා කොහොමත් ඒ තුනයි. right? ඒක එහෙට දාගන්න අමාරුයි. හැබැයි වාට මේක ආර්ථික විද්‍යාවට ව්‍යාපාර අධ්‍යයනයට දෙකටම කරන්න පුළුවන්. right? ඔය ICT කරනවා නම් ඒත් කරන්න. මතක තියාගන්න පුතේ අපි බලන්න ඕනේ අපි හදාගන්න ඕනේ අපිට බැරි දේවල්. අපේ පොඩ්ඩක් මිනිසුන්ගේ තියෙනවනේ ඇටිටියුඩ් එක. අපිට බැරි දේවල් හදාගන්නේ නැහැනේ. පුළුවන් එකම බලන්න එපා. සමහර ළමයි ඉන්න කවුන්ටින් හොඳනම් පුළුවන්. දැන් ජයසත්සේගේ පන්තියේ ලකුණු තියෙන හොඳට. ඉකෝන් බීඑස් වැඩිය බලන්න බලන්නේ. ඇයි අරක පුළුවන්නේ? ඒකවුන්ටින් වලින් විතරක් පුතේ ඔයාලට රිසල්ට්ස් අරගෙන ඔයා කැම්පස් යන්න ඉන්නවා නම් කැම්පස් යන්න බෑ. අන්න අර දෙක බලන්න ඕනේ. සමහර දරුවෝ ඉන්නවා බීඑස් හොඳටම පුළුවන්. පාඩම් කරන්න හොඳටම පුළුවන්. ඒකමයි කරන්නේ. එහෙම බෑ. එහෙනම් මතක තියාගන්න පැය 17ක් තියෙනවා. right? පැය 17ක් තියෙනවා එක එක පාඩමකට. මේ නිකමට ඔයා හිතන්න. ආන්තික පිරිවැයට පැය 17ක් තියෙනවා. බැරිද කරන්න? කරන්න බැරිද? ආයෝජන තීරණ මේ පැය 17ක් තියෙනවා. බැරිද කරන්න? පොදු කාර්ය අන්තර්ගහනේ ඒව ටික බලන්න පැය 17ක් තියෙනවා. මොකද්ද මේ කියන්නේ? මදිද? මූලික පොතේ බලන්න පැය 17ක් තියෙනවා. හොඳටම ටයිම් නැති. ටයිම් එක හොඳටම තියෙනවා. වැඩේ ගොඩ දාන්න පුළුවන්. වැඩේ ගොඩ දාන්න මොකක්ද අවශ්‍ය? ඔයාගේ උත්සාහය ඕනේ. අපි කියනවා කමිට්මන්ට් එක. ඔයා කමිට් වෙන්න මේ දවස් ටිකේ. ඔයා මහන්සි වෙන්න. අර අම්මලා තාත්තලා වියදම් කරාට ඒකට සාධාරණයක් කරන්න මහන්සි වෙන්න. දැන් මේ දවස් ටිකේ තව දවස් තියෙනවනේ කී කී ඉඳලා බෑ. අද ඉඳලා වැඩ පටන් ගන්න. දැන් සර් කිව්වා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් ඒවා අපි බලමු ඒවා ඒ ලෙවල් වල ඉවරලා බලමු. මම මේ අදාවේ ඔන්ලයින් අකවුන්ටින් එකකින් කියලා ඔන්ලයින් අකවුන්ටින් ගැන කියලා යන්න නෙමෙයි. ඒවා කරන්න කලින් ඔයා ඒ ලෙවල් කරන්න ඕනේ. right? ඔයා පුතේ අද ඉඳලා මහන්සි වෙන්න. ඔයාට අකවුන්ටින් වලට ඕනේ වට වඩා වෙලාව තියෙනවා. right? account icon bs වලට අඩුම පැය 7 හමාරක් තියෙනවා එක පාඩමකට. හොඳේ විනා ඒකේ මං පාඩම් 15 නම් පාඩම් මම හිතන්නේ icon වල පාඩම් 12යිද කොහෙද මට මතක විදියට. මොකද මම මේක එක වෙන තැනකත් කිව්වා. ඒක නිසා මේ විදියට අද ගහ ගන්න වගුව පාඩ ඔයාගේ විෂයන් තුනටම ඒකෙන් ඔයාට බැරි මේවා බලන්න බැරි පාඩම් මෙහෙට දාගන්න බලන්න මේවා මෙහෙට දාගන්න බලන්න පුළුවන් එකේම ඇලිලා ඉන්න එපා. පුළුවන් පාඩමේම ඇලිලා ඉන්න එපා. මොකද ඔයාගේ අන්තිම අරමුණ වෙන්න ඕනේ ලකුණු ගන්න එක. ඔයා ආසම විෂයෙන් ලකුණු ගන්න එක නෙවෙයි. විෂයන් තුනෙන්ම ලකුණු ගන්න එක. right? නේ ඒක වෙනුවෙන් මාසි. ඒක වෙනුවෙන් මාසි වුණොත් මට සර් කිව්වා සර් එක එක පාඩමට වෙනම ප්‍රශ්න කරාලු. ඒ ප්‍රශ්නවල එකකින් අරගෙන පාස් පේපර්ස් අරගෙන ඒකේ තියෙන ප්‍රශ්න ඔක්කොම කරාලු. ඉතින් මේ මිනිස්සු මහන්සි වෙන එකේ පුතේ ඒක ගන්න ඔයා. right? ඒකෙන් ඔයා සාධාරණ ඒක සාධාරණයක් කරන්න.
මේ අන්තිම කාලේ මහන්සි වෙලා ගොඩ දාපු අය ඉන්නවා. මගේ පාර එලවල් කරනකොට ලංකාවේ හතර උනේ ජීවිතේට විභාගවල පන්තිවල විභාගවල ලකුණු ගත් එකෙක් නෙමෙයි. මගේ යාළුවෙක් නිසල් කියලා. එයාත් දැන් චාර්ටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්. කොයි වෙලාවකත් එහෙම රෑන්ක් ඒ කියන්නේ විභාගවල පන්තිවල ලකුණු ගත්තේ නෑ. අන්තිම කාලේ සුපිරියටම වැඩ කරා. මාරුදිර මහන්සියලා වැඩ කරා. ඒක නිසා කවුරු හරි කියනෝ නම් වෙලාව නෑ කියලා දැනුත් වෙලාව ඇති. හරියට වැඩ කරන දරුවෙක්ට දැනුත් වෙලාව ඇති. ඩබල් ඒටි කරපු දරුවෝ ඔය චාරට් ලෙවල් 2 කරපු දරුවෝ එහෙම ඉන්නවා නම් දන්නවා එහෙම කරන්න පුළුවන්. රයිට්. ඒක නිසා ඒ වැඩේ කොට දාරක. ඒ ලෙවල් වලින් පස්සේ පුතේ කරන්නේ මොනවද? චාටඩ්ද? ACCA ද මොනවද කියන එකට අපි ඒකට ඔයාට මඟ පෙන්වන්න සර් ඔයාට කියයි අපි ඒකට සෙෂන්ස් කරනවා. ඒ ලෙවල් වලින් පස්සේ අපි ඒක බලමු. රයිට්. මං නිකන් දැනට කියලා තියන්න කරනවා නම් චාටඩ් හරි ACCA හරි දෙක එකක් කරන්න. ඒ දෙක ගොඩක් වටිනවා. ඩබල් ඒටි දෙකක් කරපු දරුවෝ ඉන්නවා නම් ෆයිනල් එක අනිවාර්යෙන් ඒ ලෙවල් වලින් පස්සේ කරන්න. රයිට්. ඒ මම නිකන් ඔයාට කියලා තියෙනවා. මට මේක ගැන දැන් කියලා වැඩක් නැහැ ඔයාට. අපි ඒ ලෙවල් වලින් පස්සේ ඒක කතා කරමු. එහෙනම් ඔයා මට කියන්න දැන් ටයිම් ඇතිද ඔයා මේ වැඩේ ගොඩ දානවද? එවන්න බලන්න මැසේජ් එක. රයිට්. මං හිතන්නේ මට ආයි මීට වඩා කියන්න දෙයක් නැහැ මේකේ. එවන්න බලන්න මැසේජ් එක. ටයිම් ඇතිද වැඩේ ගොඩ දානවද? ගොඩ දාන්න පුළුවන්ද? දැනට ඉන්න මට්ටමට වඩා ගන්න පුළුවන්ද? ඒකක් මෝන්නේ නැහැ. රයිට්. ඒකක් මෝන්නේ නැහැ. දැනට ඉන්න මට්ටමට වඩා ඔයාට රිසල්ට් එකක් ගන්න පුළුවන්ද බැරිද කියලා කියයි. අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ නේ. රයිට්. අරුවෙ දාලා තිබ්බ 23ම අවුල් වෙලාලු ඉන්නේ. අනිවාර්යෙන් 23ම අවුල් වුණා 23ම කොට දාමු. රයිට්. මම කියන්නේ 23ම අවුල් වෙලා ඉන්නවා නම් ඒ තුනක් ගන්න එක නෙවෙයි. ඔයාගේ පුළුවන් උපරිම කරන්න. රයිට්. රයිට්. හරි. ළමයි ටික දානවා. වැඩේ කොට දානවා කියලා එහෙනම් ජයසත් සර්ත් එක්ක එකතු වෙලා අකවුන්ටින් වලට ඔයාට පුළුවන් උපරිම ප්‍රතිඵලය දෙන්න. ඔයාට පුළුවන් උපරිම ප්‍රතිඵලය දෙන්න. සමහරකට සර්ට රිසල්ට්ස් එනකොට කියයි සර් මේ මේ දවසේ මේ ප්‍රෝග්‍රෑම් එක දවසේ හිටියේ මම C එකේ, මම S එකේ, අද B එකක්, අද A එකක් කියලා ඒවයි. අන්න ඒක වුණා නම් ඇති. රයිට්. එහෙම වුණා නම් සර් එතකොට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මට ඒවයි. අන්න ඒක තිබුණා නම් අපිට සතුටුයි පුතේ. ඒක තමයි වෙන්න ඕනේ. එහෙනම් ඔච්චර තමයි මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ වැඩේ ගොඩ දාගන්න. ජයසස්සයට බොහොම ස්තුතියි මට ඉන්වයිට් කරාට. මම ඇත්තට මේ මීටින් එකක් ඉවර වෙලා ඒකයි මේ අත් දිගට ඇදගෙන ඉන්නේ කරේ. රයිට්. මං හිතනවා ඔයාට මං මේ අද කියපු දේවල් ටිකෙන් ඔයාට සාධාරණයක් කරා කියලා මම මේ ජයසස්ස ඉන්වයිට් කරපු එකට. ඉතින් එහෙනම් අපි වැඩේ කොට දාමු සර්. ජයසස්ස ඒ වගේම මේ අශංස ඵලයෙන්ට පුංචි මඟ පෙන්වීමක් දරුවන්ට මේ වෙලාවේ දෙන්න හරි වටිනවා. දැන් ස කියපු ටික මං හිතන්නේ අපේ දරුවෝ ටික ජීවිතයට ගන්න ඇති කියලා මං විශ්වාස කරනවා. පළවෙනිම දේ මට හිතෙනවා අශංස මේගොල්ලොන්ට මේ අනවශ්‍ය ලෙස නිදි මැරීම සුදුසු නෑ නේද මේ කාලේ. මට හිතෙනවා අනවශ්‍ය විදියට නිදි මැරීම මේ කාලේ තියෙන ප්‍රොඩක්ටිවිටි එක නැති වෙනව නේද. මං කියන්නේ ලෝකෙම පිළිගත් ක්‍රමයක් නේද මේ වෙලාවේ අවමය. මේකල කුච්චර වැඩ කරත් මං හිතනවා ඔක මට කියන්න පුළුවන්. නමුත් ඔයා ජීවිතේ දිනපු මිනිහෙක් විදියට සාමාන්‍යයෙන් එක රැයක් මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම නිදිමැරීම තුළ මොළයට ඇතිවන බලපෑම සහ ඒකෙන් ඇතිවන එෆිෂන්සි නැතිවීමේ ප්‍රශ්නයක් තියෙනව නේද අශංස. මොකද ඔයයි මයි දිගට මේ ඔන්ලයින් ක්‍රමය තුළ ඉන්නවා. මං හිතන්නේ ඔයා කිව්වා වගේ සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ට වෙනම පාඩම් ටික මම දීලා තියෙන්නේ වීඩියෝස් වලින්. එතකොට වෙනම පාඩම් කැටගරි කරලා තියෙනවා. අනිතක මම මෙයාලත් එක්ක සම්පූර්ණයෙන් ෆුල් ටයිම් ෆෝන් එකේ ඉන්නවා. මෙයාලට 100% මම ඉන්නවා කමිට්මන්ට් එකක් දීලා තියෙන්නේ. එතකොට දැන් ඒක ඇතුලේ මං විශ්වාස කරනවා මේ පොඩි දෙයක් අශාංශ කියන්න අර අනවශ්‍ය ලෙස නිදි මැරීම මේගොල්ලෝ දැන් පාන්දර වෙනකල් සමහර පාඩම් කරන්න පුරුදු වෙලා තියෙනවා. මේගොල්ලෝ පාන්දර නිදාගන්නේ 4:30 පහට. ඉතින් ඕක ඕක ඩැමේජ් නේද මන් දන්නේ. මට හවුන ගෝලේ උනම් මගේ මේ අවුරුදු 23ම අන්තිම මාසේ පැය 4ක් පැය 5ක්වත් නිදාගත්තේ නැති ළමයි විභාගේ අරා ගත්තා. මන් දන්නේ හෂාන් සර් මොකද හිතෙන්නේ. ඔව් මේ සර් ඇත්තටම සර් කියපු කතාව හරියටම හරි. දැන් මම ඇත්තටම මෙතන ලියලා පෙන්නනකොට සර් මම කිව්වේ පැය 15ක් වැඩ කරන්න. දවසට පැය 24ක් තියෙනවා.
මම කිව්වේ මැක්සිමම් ඔයා පැය 15ක් වැඩ කරන්න. මොකද පැය 9ක් වෙන් කරා. පැය 9ක් වෙන් කරේස එක්කෝ පැය 6ක් හෝ 8ක් දරුවෙක් නිදා ගන්න ඕනේ. මම නම් කියන්නේ සර් පැය 6ට වඩා අඩුවෙන් නිදා ගන්න. ඒක එහෙම නිදා ගන්න ඒක මේව කරන්න එපා. මොකද අපිට දැන් ඇත්තටම සර් අපි දැන් මේ ගොඩාක් විභාග කරලා මේ දේවල් කරලා මමත් දකපු දේ චාරට් වල AA වල ACC අපේ කරන දරුවෝ උනත් හොඳ ප්‍රතිඵල ගන්නේ අර ක්‍රමානුකූලව ප්ලෑන් එකකට වැඩ කරපු ළමයි. මොකද අපි කියමු උදාහරණයක් විදියට. දැන් සර් මම ඇත්තටම මේ ගිය සතියේ එක සෙෂන් එකක් කරන්න ගියා. මම ඇත්තටම එදා වැඩ වැඩි වෙලා 3ට තමයි මම නිදාගත්තේ. 3ට නිදාගෙන මම උදේ 6ට නැගිටලා ගියා සෙෂන් එකක් කරන්න. ඇත්තටම සර් ඒ සෙෂන් එකේදී මටම තේරෙනවා මගේ උපරිමේ ඉන්නේ. මොකද ඒකට හේතුව මට අවශ්‍ය නිින්ද ලැබුණේ නැහැ. ඉතින් මේ ළමයිට දැන් මේ දරුවෝ ඉඳාගෙන ඉන්නවා මේ දවස් ටිකේනේ. මේ දවස් ටිකේනේ විභාගේ ලඟ වෙලා මම හරියට නිදා ගන්නවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද අපි හුරු වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ පැය 3 4 රෑ 4ට 5ට නිදා ගන්න අපි හුරු වෙනවා. ඊට පස්සේ උදේ පාන්දර නැගිට්ටාට පස්සේ උදේ වාට 8 මාට 9ට පුතේ විභාගේ තියෙනවා නම් ඔයාලට ඔළුවට එන්නේ නැහැ. සමහර වෙලාවට ඔයා සමහර දරුවෝ කියනවා සර් මං හොඳට පාඩම් කරා හැබැයි විභාගෙට ගියාට මට ඒක ඔළුවට එන්නේ නැහැ. මං ඇයි දන්නේ නැහැ කියලා. ඒකට හේතුව මේ හැමදේම මේක පද්ධතියක් නේ තියෙන්නේ. මේක මොලේ පද්ධතියක් නේ තියෙන්නේ මිනිස් සිරුරේ. ඉතින් ඒකට හරි නිින්ද අවශ්‍යයි, හරි කෑම අවශ්‍යයි, රයිට්? වතුර බොන්න ඒ ඒ පෝෂණය අවශ්‍යයි. ඒක නිසා මේ දවස් ටිකේ දැන් සමහර දරුවෝ හම්බුණා එක ළමයෙක් ඉන්නවා සර් ස්ට්‍රෙස් වැඩි වෙලා මේ පාර විභාගෙ ලියන්න එපා කියලා ડોක්ටර්ස්ලා කියලා. ඒ වැඩිපුර ඕනවට වඩා කරනවා. ඒක නිසා කාලය ප්‍රමාණවත්. මම පෙන්නුවේ කාලය ප්‍රමාණවත්. ඕනවට වඩා කරලා අන්තිමට ඇත්තටම අනා ගන්න එපා සර් කියනවා වගේ හරියට නිදා ගන්න. මම නම් කියන්නේ රෑ වෙනකන් ඉන්න එපා 12ටවත් නිදා ගන්න. රයිට්? උදේ පාන්දර පුළුවන් නම් නැගිටින්න උදේ 6ට 7ට නැගිටින්නලා පාඩම් කරන එක සමහරක් වෙලාවට හොඳයි. හැබැයි 6ට 4 නැගිටින්න නැති 12ට 11ටවත් නිදා ගන්න වෙයි. 3ට 4 වෙනකන් නම් සර් නැගිටලා හිටියොත් ඇත්තටම සර් කියනවා වගේ මාර අමාරුයි. විභාගෙ ලඟ වෙනකොට මේකෙන් ගැලවෙන්න බෑ. මේ නිදාග ඒ පැටර්න් එකෙන් ගැලවෙන්න බෑ. අන්තිමට ඉකෝන් පේපරේ උදේ ලිස්ට් යනකොට උදේ නැගිටින්නෙත් හෙන හෙන මහන්සියෙන්. ඊට කලින් දවසෙත් මහරෑ වෙනකම් පාඩම් කළා. අර අර එන්නේ නැහැ එෆිෂන්සි එක. ඒ කාර්යක්ෂමතාවය එන්නේ නැහැ විභාගෙදී. ඉතින් මම මගේ මතය සර් කිව්වා වගේ උසස් පෙළ විතරක් නෙවෙයි ඩබල් ඒටිද චාරණ්ඩ මේ හැම විභාගයකම මෙච්චර කල් මම දැකපු ළමයිගෙනුත් අර ඒක හරියට වැඩේ ගොඩ දාගත්තේ හරි විදියට ඒ අනිත් පැත්තෙන් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඒ දේවල් හරියට හදාගත්ත දරුවෝ. ඒ කියන්නේ හරියට නිදාගෙන හරියට කාලා බීලා ඒ විදියට ඉන්න මේක ලොකුවට ඔළුවට පීඩනයක් ගන්නෙ නැතුව. Yes, that's it. හරි, එහෙනම් ඇත්තරම ළමයි අපි හෂාන්සට ගොඩක් තැන්කියු කියමු. මං හිතන්නේ හෂාන්ස බලන් ඉන්නවා අපේ චැට් එක. හැමෝම අනිවාර්යෙන් හෂාන්සට තැන්ක්ස් කරන්න. මොකද අපි ආයි හෂාන්සත් එක්ක හම්බ වෙනවා. මං හිතන්නේ සර් ඇවිල්ලා ලෝකෙ වටේ විවිධ රටවල්වල උපදේශනය කරමින් යන ගුරුවරයෙක්. ඉතින් ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ හෂාන්ස අපිට වෙලාව දුන්නා. ලෝභ නැතුව වෙලාව දුන්න. හරි, ඉතින් ඒ නිසා මේ අපි පොඩ්ඩක් හැම ළමෙක්ම මං හිතන්නේ චැට් එක ඇතුලේ මට පේනවා සර්ට තෑන්ක්ස් කියලා කියන්න. මොකද සර් අනිවාර්යෙන්ම සර්ගේ වෙලාව ඔයාලට දුන්න. මොකද ඔගොලෝ දන්නවා වෙනස් අකවුන්ටින් දරුවෝ කියන්නේ හරි වෙනස් දරුවෝ. ඔගොලෝ මගේ ළඟට ආපු අය නෙමෙයි. හැමදේම ඔගොලන්ගේ හදලා තියෙන. ඔගොලන්ගේ වෙන පන්තියක ඉගෙන ගන්න දරුවෙකුයි වෙනස් අකවුන්ටින් දරුවෙකුයි මාර වෙනස්. හරි, ඒ ආචාර ධර්ම පද්ධතිය 100%ක් ඔයාලගේ හදලා තියෙන්නේ. අනිවාර්යෙන්ම සර් සර්ගේ වෙලාව ඔයාලට දුන්නා. මං හිතනවා ගොඩක් වටිනවා මේ දවස් ටික. සර් කියපු පුංචි කරුණ අපි පන්තියේදී නැවත නැවත කියමු. අපිට ස්ට්‍රෙස් එක එන්නේ W ළමයෙක් ඒකකට ට්‍රයි කරන්න ගියාම. පුතේ ජීවිතේ නැති වෙන දේ නැති වෙලා ඉවරයි. හෂාන්ස ලස්සනට සාරාංශ කළා කිව්වා. S එකේ ඉන්න කෙනා ට්‍රයි කරන්න C එක දාගන්න. ඔයාගේ ස්ට්‍රෙස් එක
100,000ක් බහිනවා පුතේ. W එක නා ට්‍රයි කරන්න ඕ මං දැන් 15යි. අයියෝ මට තව 20ක් දාගෙන කොහොමද S එක ගන්නෙ? ඒ ඒ ඒ ප්‍රාර්ථනේ හිතේ තියාගන්න හොඳ නිින්දක් දාන්න හෙට ඉඳලා අර සර් කියනවා වගේ විෂයන් තුනට හදාගන්න ස්ට්‍රැටජිකල් ඇනලයිස් එක ප්ලෑනින් කරගන්න ඇනලයිස් කරන්න විෂයන් ටික මං හිතන්නේ සර් කියපු ටික සාරාංශ කරලා හරි ලස්සනට සර් ඒක විග්‍රහ කරා මං හිතන්නේ හැම දරුවෙක් වෙනුවෙන්ම අශාන් සර් මාත් වෙනස් account එකේ වෙනුවෙන් වාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ thank you very much අපේ වෙනුවෙන් වෙලාව දුන්නට අනිවාර්යෙන් මම මේ වෙලාවේ පුංචි ඉල්ලීමක් කරනවා අපේ පැටවු ටික විභාගේ කරාට පස්සේ සර් accounts paper එකක් ඉවරුණාට පස්සේ අපි නැවත මෙවැනිම ආකාරයේ හමුවීමක් වෙමු සර් මේගොල්ලන්ට කියලා දෙන්න මොකද මේගොල්ලන් ඉංග්‍රීසි පැත්ත ගැන මම පොඩ්ඩක් බලනවා මේගොල්ලන්ගේ අනිවාර්යෙන් සර්ට පුළුවන් නම් වෘත්ති අධ්‍යාපනයේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම කමිට්මන්ට් එකක් දෙන්න මම දන්නවා මේ ළමයි ඔක්කොම කවදාරි චාටර්ඩ් පාස් වෙයි ACCA පාස් වෙයි කවදාරි දවසක එයාලා හැමදාමත් අපිව එයාලගේ මතකේ තියාගනි එහෙනම් අද දවස අතිසාර්ථක දවසක් බවට පත් වුණා එහෙනම් සර් අපි වැඩසටහන මෙතනින් අවසන් කරමු thank you very much sir රයිට් බොහොම ස්තුතියි ජයසත් සර් මට ඉන්වයිට් කරාට සහ දරුව හැමෝටම thank you message ගොඩක් දාලා තියෙනවා රයිට් අපි හම්බෙමු දැන් ගොඩක් මේ දරුව ටිකක් අහලා තිබුණා චාරට් ගැන එහෙම කියන්න කියලා පුතේ මේ වෙලාවේ චාරට් ගැන කියන්න ඕන වෙලාව නෙවෙයි රයිට් මම එච්චර එහෙම එකක් නැහැ අපිට චාරට් අපි කරනවා කියලා මේ වෙලාවේ චාරට් කියන්න ඔයා A level කරන්න ඔයා A level ඉවර වුණාට පස්සේ අපි ඒ ඔක්කොම මඟ පෙන්වනවා සර් විස්තර කියයි අපේ ගැන විස්තර කියයි අපි ඒවට සෙෂන්ස් කරනවා එතෙන්දී ඔක්කොම ගැන කියලා දෙන්න මේ වෙලාවේ ඔක්කොම අතාරින්න වැඩේ අපි ගොඩ දාගෙන ඔයාට පුළුවන් උපරිම රිසල්ට් එක ගන්න බොහොම ස්තුතියි ජයසත් සර්